දැන් රැවෙලා. දැන් කන්නේ. කැලින් බේබිස් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. බඩගින්නේ නැහැ කියලා හරියන්නේ නැහනේ. දැන් කන්නේ. නෑ කමක් නෑ. මට කන්න ඕනේ නෑ. අනේ මේ මල්ලි ප්‍රශ්න තිබුණා කියලා නොකා ඉන්න එපා. නොකා හිටියත් ඔයාලා ළඩ වේවි. කොහෙද? එන්න ඉතින් වාඩි වෙන්න. දැන් අක්කෝ ආමඩ ගියන් සතුටින් ඉන්න කියලාද? ඔව්. ඔයා කොහොම හරි සතුටින් ඉන්න බලන්න. තාම රුවන් ගැන ආරංචිය නැහැ අක්කේ. එයා කොහේ ඉන්නවද කියලා කවුද දන්නේ? එයා කොහේ හරි හොඳින් ඇති මල්ලි. එහෙම වෙන්න බෑ අක්කේ. එයා හොඳින් නම් එයා කොහොම හරි ගෙදර එනවනේ. අනේ මන්ද මල්ලි. මටත් ඔව ගැන මොනවත් හිතා ගන්න බෑ. මොකද ළමයි මේ කන්නේ නැත්තේ? පුතා එන්න යන්න කන්න. මට කන්න බෑ අම්මේ බඩගින්න. කොහොම නොකා පුළුවන්ද පුතේ? ඔයා හරියට දවල්ට කෑවෙත් නෑනේ. හවස තේක බිව්වෙත් බාගෙට. කොහොමද ඔම නොකා ඉන්නේ? මට තේරෙන්නේ නැද්ද අම්මේ? රුවන් තාම ගෙදර ඇවිල්ලා නෑ. මට මෙහෙමනම් රුවන්ගේ අම්මට කොහොමද? අම්මට තේරෙන්නේ නැද්ද අම්මේ? මොකද පුතේ මට තේරෙන්නේ නැත්තේ? ඔයයි රුවනුයි නැති වෙච්ච කාලේ මං විඳපු දුක දන්නේ උඩින් දෙයියෝ විතරයි. ඒ කාලේ මං ප්‍රාර්ථනා කරේ මේ වගේ දුකක් කාටවත් වෙන්න එපා කියලා.